හැඩට ගුණට රසට සැමට කිරි රස දෙන්න බියෝඩේල් හැඩට ගුණට රසට. ප්‍රශ්නාංක තුන ගරු හෙක්ට අප්පා මැතුමා මහජන ආරක්ෂක මැතුමාගෙන් ඇසීමට. වලදින උත්තරේ මං කියවන්න. අයන් එක පාක්ෂික ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාව වාර්තාව අනුව එම කොමිෂන් සභාව විසින් පොලිස් නිලධාරීන් වෙත චෝදනා එල්ල කර නොමැති අතර නීතිපතිවරයා විසින් සලකා බැලීම සඳහා නිරීක්ෂණා නිර්දේශ ඉදිරිපත් කර ඇත. මේ ප්‍රශ්නේ මේ තුන්වෙනි වතාව මේ අහන්නේ. මාස ගාණක් ඉඳලා අවුරුද්දකට ඉතර ඉස්සලා දාපු ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රශ්නයට පිළිතුරු අදත් පිළිතුරු හැටියට දෙන්නේ සම්පූර්ණම මේ 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 වැරදිකාරයන්ව ගලවලා. එතකොට අද අමාත්‍යවරයෙක් නැහැ මේ වෙලාවේ. විශේෂභාරය ඇමතුමා මේ ප්‍රශ්න වාරය අවසන් වෙන කලින් පැමිණ පිළිතුරු ලබා දෙන බව දැනුම් දෙනවා. මෙතුමා අහපු ප්‍රශ්නේ තමයි එම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නම් කරලා නෙමේ චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන් කවුද කියලා. කොමිෂන් සභා වාර්තාවේ එකකවත් චෝදනා එල්ල කරලා නැහැ. ඒගොල්ලන් නිරීක්ෂණය කරනවා කියලා නීතිපතිතුමාට තමයි බාර දීලා තියෙන්නේ. මේක අධ්‍යයනය කරලා මේ මොන වගන්ති යටතේ නඩු දානවාද කියන එක තීරණය කරන්න. එහෙම වෙනකන් මම මෙතන එක එක නිලධාරීන්ගේ නම් කියන එක චෝදනා එල්ල වෙලා කියලා නම් කියන එක වැරදි. මේකේ පැහැදිලිව මේ කමිෂන් එකේ කියලා තියෙනවා නිලන්ත ජයවර්ධනට නීතිමය කටයුතු කරන්න කියලා වෙලා නීතිපතිවරයාට මේක යවලා තියෙනවා. ඔබතුමා එතන වැරදි. ජනාධිමති කොමිෂන් එකෙන් නිලන්ත ජයවර්ධනගේ නමම කොහෙවත් ලියලා නැහැ කමිෂන් එකේ. නිලන්ත ජයවර්ධනගේ නම ඇවිල්ලා තියෙන්නේ සුප්‍රීම උසාවිය නඩුවේ. පාස්කු ප්‍රහාරය කේන්ද්‍රගත කරගෙන පාර්ලිමේන්තුවේ තීරීම්කාරක සභාවක් පැවැත්වුවා. ජනාධිපති කොමිෂන් සභාවක් පැවැත්වුවා. මලල්ගොඩ වාර්තාව කියලා එහෙකුත් ඉදිරිපත් වුණා. මේ නිර්දේශ ටික ක්‍රියාත්මක කරොත් මේ ප්‍රාස්කු ප්‍රහාරයෙන් විපතටපත් වුණු ජනතාවට සාධාරණත්වයක් ඉෂ්ට කිරීමේ ගමන ආරම්භයක් වෙනවා. කොහොමත් අපි නිර්දේශ ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන තියෙන්නේ ජනාධිපති කොමිෂන් වාර්තාවේ. මං අනිත් වාර්තා දෙක ගැනත් බලලා මට දින දෙකක් දෙන්න මං ඒකට උත්තරයක් දෙන්න. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.